මේක විශ්වාස වූ කීමක්ය දෙවියන් වහන්සේ කෙරෙහි අදහාගෙන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලා ගන්න පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකව සහතික ලෙස කියනවාට කැමැත්තෙමි මේවා මිනිසයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල්ය නමුත් මෝඩ වාද පෙළපත් කතා විවාද ව්‍යවස්ථාව ගැන දබර යන මේවායින් අහක් වෙන්න මක් නිසාද ඒවා නිෂ්පලය නිර්ර්ථකය බේදකාර මිනිසයා පෙරළී ඉන්න බවත් දැනගෙනම පව් කරන බවත් නුඹ දන්න බැවින් පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් ඔහු එපා කරපන්න හාලෙලුයා මේක විශ්වාස වූ කීමක්ය අද දවසත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා ශුද්ධ බයිබලයේ තීතස් 3 වන පරිච්ඡේදයේ 8 9 10 11 අද දවසේ ආශිර්වාද වචනේ ඔබේ පාදයට පහන ඔබේ මාවතට එලියක් වෙන්න යනවා බලන්ට දරුවනි අලංකාරයි මේක විශ්වාස වූ කීමක්ය දෙවියන් වහන්සේ කෙරෙහි අදාගෙන සිටින්නම් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලා ගන්න පිණිස උන්වහන්සේ ගැන අදහන අය යහපත් ක්‍රියාවල යෙදෙන්න බලා ගන්න පිණිස නුඹ විසින් මේ දේවල් සහතික ලෙස කියනවාට කැමැත්තේ මේ දේවල් නුඹ සහතිකව කරන්නට අවශ්‍ය බව කියනවා කියලා කියනවා මේවා මිනිසයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල් මේ දේවල් නිකං හිස්ම හිස් වචන නෙමෙයි මේවා යහපත් වෙච්ච ප්‍රයෝජනවත් දේවල් මොකද ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි අදහගෙන ඉන්න යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාපොරොත්තු වෙන කෙනෙක් විදියට මේවා යහපත් දේවල්ය නමුත් මෝඩ වාද පෙළපත් කතා විවාද ව්‍යවස්ථාව ගැන දබර යන මේවායින් අහක් වෙන්න මෝඩ කතා කාලය නාස්ති කරන මෝඩ කතා කිසි ප්‍රතිඵලයක් නැති කතා අනේ මෝඩ කතා කියන්න එපානේ කියලා අපි කියනවා නේද මේක විවිධාකාර ස්ථානවලදී අපි කියනවා සමහර මිනිස්සුන් උස්පහත් කරන තැන්වලදීත් අපි මේ වගේ කතා මිනිස්සු කටින් කියන නමුත් මෝඩ කතා අනවශ්‍ය විහිළු අනවශ්‍ය දේවල් පෙළපත් කතා තමන් ගැන පුරාජේරු පෙළපත් ගැන පුරාජේරු විවාද ඇති දෙයටත් නැති දෙයටත් විවාද කරනවා තමන් හරි කියලා ජය ගන්න බලනවා තමන් කරන දේ තමයි හරි මේක තමයි නිවැරදි කියලා මෙවැනි විවාදව තියෙන තැන් ව්‍යවස්ථාව ගැන දබර උන්වහන්සේගේ වචනේ ගැන දබර කතා කරන තැන් ඒවා විවේචනය කරන්න හදන තැන් ඒ ස්ථානවලට ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ වචනේ විවේචනය කරලා උන්වහන්සේව ඒ වචනය පහතට දාන්න හදන තැන් මේ වගේ තැන් වලින් අහක් වෙන්න කියලා අද දවසේ වචනෙන් ඔබට කතා කරනවා මොකද ඒවා නිෂ්පලයි නිර්ර්ථකයි ඒ වගේන් කිසිම ප්‍රයෝජනයක් නැහැ බේදකාර මිනිසයා පෙරළී ඉන්න බවත් දැනගත් දැනගෙනම ભેදේ තියෙන මිනිසයා හැම වෙලෙම දබර උපදවන්න බලන මිනිසයා හැම වෙලෙම ඉන්නේ අර මිනිස්සු කියන්නේ වර මතට ගත්තා වගේ කියලා ලෝකේ මිනිස්සු කතාවක් කියනවනේ හැම වෙලෙම ඉන්නේ කොයි හරි ප්‍රශ්නයක් එනකන් එල්ලෙන්න බලාගෙන ඉතින් මේ පෙරලිකාර පෙරලි ඉන්න බව දැන දැනම පව් කරන බව දැන දැනම එහෙනම් උන්වහන්සේගේ වචනේ හොඳ දෙයක් කියනවා මේ අය හැම වෙලෙම ඉන්නේ කිසි දෙයක් පිළිගන්න සුදුසු මට්ටමේත් නෙමෙයි නිතරම පෞකාර කම්බලට සම්බන්ධ වෙනවා මේ බව දැනගෙනම පළවෙනි දෙවෙනි අවවාදෙන් ඔහු එපා කරපන් එකපාරක් අවවාද කරන්නලු දෙවෙනි වතාවටත් අවවාද කරන්න ඉන්පසු ඔහු එපා කරන්න ඊට පස්සේ කියන්න යන්න එපා එතන ප්‍රශ්නයක් හට ගන්නවා ભેදවලට පැටලෙනවා එතනදී ගැටුම් ඇති වෙන්න බලනවා මේ තැනට නොයා පළවෙනි දෙවෙනි අවවාදෙන් ඔහු එපා කරපන්න කියලා අද දවසේ වචනේ ඔබට කතා කරනවා එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් අදාහගත්ත මිනිසෙක් විදියට මේ යහපත් ක්‍රියාවල යෙදෙන්න වග බලාගත යුතුයි එසේනම් අද දවසෙත් වචනේ ඔබේ පාදයට පහනක් මාවතට එලියක්ම වේවා ආශිර්වාදමත් සුබම සුබ දවසක් යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ජේසු පිහිටයි ඔබ සැම දෙනාටම සුබ දවසක් වේවා